මට වාහන 8ක් මේ අතරතුරේදී මාරු කර කර දුන්නා. මේ පෝෂ් රථයේ ඇත්තටම කියනවා නම් දොරවල් අරින්න බැරි, ඩිකිය දොර කවදක්වත් අරින්න බැරි, සන්රූෆ් එකක් තිබ්බා ඒක වේයෝ කාපු, වහිනකොට රියදුරාගේ පැත්තේ දොරෙනුයි ඉස්සරහා දොරෙනුයි වතුර ගලන, අන්තිමටම මං හිතන්නේ හරියට මේන්ටේන් නොකරපු වාහනයක්. මම මේක එපාම කියලා දුන්නා. දෙවෙනි සැරේටත් ආපහු මට ඕක දුන්නම ඕක මහමග කිරිමණ්ඩල මාවතේදී නැවතුණා. නැවතිලා ආපහු ස්ටාර්ට් කරන්න බැරුණා. මම ත්‍රිවිලයක නැගලා මට යන්න තිබ්බ ගමන ගියේ. ඒ වෙලාවේ මං හිතන්නේ ඒගොල්ලන්ට මේක ස්ටාර්ට් කරලා ගෙනියන්නම බැරි තත්ත්වයක තිබිලා. ඇවිල්ලා ඒක ටෝ කරගෙන වාහනයක දාගෙන ගිහින් තිබ්බයි. දැන් පස්සේ මම ආපහු ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවේ නැහැ. මම මගේ වාහන මේව කරේ. මේ වාහනේ මම දන්නේ නැහැ කවුද මේ රටට ගෙනාවේ. නමුත් මම කනගාටු වෙනවා සිරස මාධ්‍ය ජාලය හරහා මේ වාහනය මම දන්නේ 2012ද 2010ද කවුද මේක අනිවාර්යයෙන්ම ඉතාමත්ම පැරණි අවුරුදු 10කට එහා ගිය වාහනයක්. ඒ මොකද ඒකේ ඇතුළට නැග්ගම තේරෙනවා ඕන කෙනෙකුට ඒක යන්න බැරිකත් තත්ත්වයක් තියෙනවා, මගදී යන හිටවන තත්ත්වයක් තියෙනවා. ඒක හොඳාකාරව ඩිරෙක්ටර් ට්‍රාන්ස්පෝර්ට් ජනාධිපති කාර්යාලය දන්නවා. ඒ අය දන්නවා. මොකද ජනතාවටත් මේක තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ කතා කරලා අහන්න පුළුවන්. ඒ වගේම මාධ්‍යට ගවේෂණාත්මකව මාධ්‍යයක් කරනවා නම් ගිහිල්ලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. මම ජීවිතයටවත් පෝෂ්‍යත්වයක් තිය වාහනයක්වත් ඉල්ලුවේ නැහැ. ඒ මගේ තනතුරට ලැබිච්ච දෙයක් ඒක. ඒක භාවිත කර නමුත් ඒ භාවිත කරනකොට මට මේ අවුරුදු පුරාටම වාහන 8ක් නමු එක වාහනයක්වත් සඳහන් වෙලා තිබ්බේ නැහැ. මම ගිහිල්ලා වාහන පාක් කරලා බාර දුන්නෙත් නැහැ. ඕක කැඩිලා එහෙම්ම මේගොල්ලන් බාරගත්තා. ඒ අවස්ථාවේදී ඊට පස්සේ මම වාහනයක් ගත්තෙත් නැහැ. මම කනගාටු වෙනවා මේකේ ගණන් හිලවුත් කියලා. අද තියෙනවත්කම් මේ ඒ වගේ වාහනයක් ගත්තොත් තියෙන ගණන්ුත් කියලා. මේ මම සැප විඳින්න ගත මම සැප විඳේ නැහැ. මම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන්න ආපු කාන්තාවක්. මම කරපු වැඩ කොටස මමයි දන්නේ. මම ජීවිතේරත් ජනතාවගෙන් සත පහක් අරගෙනත් නැහැ, හොරකම් කළත් නැහැ. මම මගේ දේපල දීලා තියෙනවා ජනතාවට. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ ජනතාව හොඳ ආකාරයක් දන්න. හැම අවුරුද්දකටම මම කවදාකවත් මේව කිවල නැහැ. මොකද මම දෙවියන් වහන්සේ අධහන කාන්තාවක්. මගේ දකුණු හත කරන එක වම් මතවත් නොදන්නුවත් තමයි දෙවියන් වහන්සේ අපිට යමක් කරනකොට කියන්න කියලා තියෙන්නේ. නමුත් මට මේ හරියට නිකන් මං ඇවිල්ලා තියෙන යම් දෙයක් ගන්න කියන ජනතාවගෙන් හොරා ගන්න එන විදිහට ජනතාවගේ දේපල භාවිතා කරන්න එනවා කියන මතය නිසා මම කියන්න කැමතියි. හැම අවුරුද්දකම මම මිලියන 9ක් 10ක් අතර මුදලක් ජනතාව වෙනුවෙන් බෙදනවා. මම ඒක දන්නවා කොළඹ නගරයේ ජනතාව. මේ ගිය අවුරුද්දෙත් අවුරුද්දක් සමේ ජනතාව අසීරු තත්වකින් ඉන්නවා දැකලා පවුල් 500කට මම හාල් කිලෝ 5 බැගින් බෙදලා දුන්නා. මගේ කොළඹ බටහිර කොළඹයි නැගෙනහිර කොළඹ අපේ සල්ලි වලින්, මගේ සල්ලි වලින්, මගේ පවුලේ සල්ලි වලින් හැම අවුරුද්දෙම අවුරුදු 10ක් පුරාවටම ඒ මම බෙදපු සල්ලි වලින් මට පෝෂ්‍යත්වයක් ගන්න පුළුවන් තරමකට මං දීලා තියෙනවා ජනතාවට. මම ජනතාවට දෙන්න ඇවිල්ලා තියෙන මේ මගේ කැඳවීම. දෙවියන් වහන්සේ මට කැඳවීමක් දීලා තියෙනවා මගේ ජීවිතෙන් යම් දෙයක් කරන්න. ඒ කැඳවීම තමයි දේශපාලනය තුළින් ජනතාවගේ ජීවිත යහපත් තත්ත්වයකට ගෙන ප්‍රතිපත්ති මේ වශයෙන් තියෙන තීන්දුව ගන්න. ඒ වගේ නගර සභාව හරහාම විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ වැඩ කොටස ගැන කවදාවත් කතා කරන්නේ නැහැ. මේ වගේ දෙයක් අල්ලගෙන මට ගහන දැන් මම දැක්කා ඊයේ පෙරේද සමාජ මාධ්‍ය ජාලවල කාන්තාවන් 3 දෙනෙක් මූලික කරගෙන මාව හිටපු ඇමතිවරුන් 2 දෙනෙක් ඒ අයගේ වාහන ගැන පමණයි. මම කියන්න කැමති මේ මාධ්‍ය විශේෂයෙන් මාධ්‍ය හරහා මේක උපනම් වල පෙන්නුවේ අච්චර දෙනෙක් වාහන භාවිතා කරලා තිබ්බා මේ අවුරුදු 4-5 ඇතුළතදී. ඒ ඔක්කොම වාහන බාර දුන්නා. ඒ වාහන කොහෙන්ද ආවේ, කාගාවද තිබ්බේ? මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ල ලස්සල යනකොට එතුමාගේ කාර්ය මණ්ඩල එහෙමම ජනාධිපති කාර්යාලයේ හිටියා. ඒ අය ඒ වාහන තියාගෙන හිටියා. ඒ හේතු නිසා වෙන්න ඇති ජනාධිපති කාර්යාලයේ වාහන භාරවී ඉන්න අධ්‍යක්ෂකතුමා හෝ නිලධාරීතුමාට මට දෙන්න තරම් වාහනයක් තිබ්බේ නැහැ. හරි වාහනයක් තිබ්බේ නැහැ. ඔහේ කොහෙන් හරි අටව ගත්ත වාහනයක් දෙනවා මට. ඒ තත්ත්වෙට මේ පෝෂ් රථය 2012-2010 කවුද මේක ගෙනාවේ? කාගේ උමනාවටද ගෙනාවේ? කවුද මේක පාවිච්චි කරේ? මෙවැනි මුදලක් ජනතාවගෙන් කවුද භාවිතා කරේ කියන එක